විශේෂයෙන්ම හේතු ඵල කෝසන් ඉෆෙක්ට් කියලා අපි කියනවා. ඒ හේතුවක් මත තමයි ඵලයක් හැදෙන්නේ. මේ මත මේ වගේ චින්තනයක් ඇති අය තමයි රටවල් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. එහෙම මේසක්ක තාමත්ම දේවවාදී සංකල්ප මේ දෙවියන් තමයි ඔක්කොම කරන්නේ. නැත්නම් දෙවියෝ අදහලා තමයි අපිට මේ දේවල් ලබා ගන්න පුළුවන්. නැත්නම් අපේ කර්මයට තමයි මේවා සිද්ධ වෙන්නේ කියන චින්තනයක් නෙවෙයි වුන් තුල තියෙන්නේ. වුන් තුල තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ඒවා විනාශ කළ හැකි කියන එක. දැන් ඔබට මා කිව්වොත් එහෙම ලෝකයේ තියෙන අපි ගමුකෝ දියුණුම කියන්නේ ආර්ථික අතින් දියුණු නෙවෙයි අපි මම ගත්තොත් එහෙම ඉතාමත් සුරක්ෂිත සහ බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටවල් ගත්තොත් එහෙම ඒකේ නම්බර් 1ට ඇවිල්ලා අවුරුදු ගණකින් අයිස්ලන්තය, දැන් නිව්සීලන්තය, ඊළඟට ඕස්ට්‍රියා, පෘතුගාලය, ඩෙන්මාර්ක්, කැනඩා, සිංගප්පූර් ඒ වගේ රටවල් තමයි තියෙන්නේ. ඉතින් මේවා ගත්තොත් එහෙම මේ වගේ දැන් ගත්තොත් එහෙම අයිස්ලන්තය ගත්තොත් එහෙම 141ක් ඒගොල්ලෝ මේ හඳුනාගත්තේ ආගමකට නැති කියලා, නන් රිලිජියස්. ඒ කියන්නේ දේව දෙහිමක් නැති අය කියන එක. නිව්සීලන්තය ගත්තොත් 127ක් 30ක් විතර ඉන්නවා එහෙමයි. ඔස්ට්‍රියා ගත්තත් එහෙමයි. ඒක කිසිම ආගමකට නෑ. නිර්ආගමිකයි. නිර්ආගමිකයි කියන්නේ ඔවුන් තුළ දර්ශනයක් තියෙනවා. ඔවුන් තුළ යම්කිසි ජීවිතය පිළිබඳ එහෙම දර්ශනයක් තියෙන මිසක් ඔවුන් එක ආගමක් කියලා මම මෙන්න මෙහෙම ආගමක් කියලා අඳුනාගත්ත පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ තියෙන විශේෂම දේ තමයි ඔවුන් ඒ කියන්නේ මේ සියල්ල කරන්නේ දෙවියන් කියන එක ප්‍රතික්ෂේප කරන අය. සියල්ලම වෙන්නේ කාගේ හරි වෙන කාගේ හරි කැමැත්තකට කියන එක. බාහිර බලවේගය. තමයි අපට පුළුවන් මේ දේ වෙනස් කරන්න කියන හැඟීම ඇති අය. තාමත් දැඩි ආගමික දෙහිමක් තියෙන ගත්තොත් most religious countries කියලා ගත්තොත් ඒකෙන් අය තමයි ඊශ්‍රායලය, සවුදි අරාබිය, ඉරානය, ඉන්දියාව, හතරටින් ඉන්දියාව. ඊට පස්සේ එක්සත් අරාබි යුනයිටඩ් කියන අපේ මේ රාජ්‍ය. ආගම මූලික කරගත්තු රටවල්. ආගම මූලික ආගම් භක්තිය ඇති රටවල්. ඊට පස්සේ ඉරාකේ, ඊජිප්තුව වගේ රටවල්. දැන් අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මේක ගත්තොත් එහෙම අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ඊජිප්තුව ගත්තොත් එහෙම ඊජිප්තුවේ ඒක පුද්ගල ආදායම ගත්තොත් එහෙම ඇමරිකාන් ඩොලර් 2890ක් තියෙන්නේ. පකිස්තානයේ ගත්තොත් ඇමරිකාන් ඩොලර් 1641ක්. ඒ කියන්නේ වාර්ෂිකව ගත්තොත් එහෙම 1641 කියන්නේ මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 20000ක් 24000ක් වගේ. ඒත් ඔබ දන්නවා ඇති ඉරාකයේ, ඊජිප්තුව, පකිස්තානයේ, ඉන්දියාවේ කියන්නේ කොච්චර දුරට ජීවත් වීමේ සුදුසු පරිසරයක් තියෙන අනාරක්ෂිතයි. ආරක්ෂිත එහෙම රටවල්ද නැද්ද කියන එක. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited සතුට.